සුබදවසක් ඔයාම එකතු වෙලා ඉන්නේ සමීර ටෙක් බ්‍රෝ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ iPhone වලටම වෙන්වුණු වැඩ කෑලි ගොඩක් ඔයාගේ Android phone එකේ on කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා දන්නවා ඇති iPhone වලටම විශේෂ වුණු ඒ වගේම වැඩ පහසු කරගන්න පුළුවන් features iPhone වල බොහොමයක් තියෙනවා. නමුත් මේ දේවල් iPhone වලටම විතරක් නෙවෙයි මේ වෙනකොට Android phone වලට පවා හදා ගන්න පුළුවන්. නමුත් මේ settings ගැන ගොඩක් අය දන්නේ නැහැ. ඔයා මේ settings on කරගන්නවා නම් iPhone එකේ විදිහටම Android phone එකේ තෙදිනදා වැඩ ගොඩක් පහසු කරගන්න පුළුවන්. ඒ වගේම phone එකේ boring interface එක පවා අපිට මේ හරහා ඉවත් කරගන්න පුළුවන්. හරි දැන් අපි බලමු Apple වල තියෙන superior කියලා කියන features අපේ Android phone එකටත් අරගන්නේ කොහොමද කියලා. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පහල තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන් iPhone වලටම වෙන්නුණු ගොඩක් ජනප්‍රිය සුවිශේෂී feature එකක් තමයි මේ assistive touch කියන feature එක. මේ හරහා iPhone screen එකට මෙන්න මේ වගේ floating icon එකක් අරගන්න පුළුවන්. මේ මාර්ගයෙන් අපිට පුළුවන් ඉතාම පහසුවෙන් phone එකේ ගොඩක් features access කරන්න. උදාහරණයක් විදිහට Android phone එකක් භාවිත කරන ඔයා screenshot එකක් ගන්න button ගොඩක් ක්ලික් කරගෙන මාරම කට්ටක් කරන වැඩි මේ හරහා අපිට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න අවශ්‍ය නම් මේ අයිකන් එක දීලා මේ යන ඔප්ෂන් එක හරහා ස්ක්‍රීන්ෂොට් එක එක ක්ලික් එකෙන් පහසුවෙන්ම අරගන්න පුළුවන්. ඒ වගේම ෆෝන් එකේ power button එක press නොකර ෆෝන් එක lock කරගන්න සහ තවත් features ගොඩක් මේ හරහා අපිට කරගන්න පුළුවන්. හරි දැන් අපි බලමු iPhone එකේ තියෙන මේ feature එක Android phone වලටත් ගන්න කොහොමද කියලා. මේ දේ කරන්න අපිට කිසිම app එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා පළවෙනිටම ඔයාගේ Android phone එකේ ප්‍රධාන settings වලට එන්න. ඊළඟට ඔයා මේ settings වලින් පහලට ආවහම accessibility කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඔයා මේ settings වලට තමයි යන්න ඕනේ. ඔයාගේ මේ විදිහට මේ settings තිබුණේ නැත්නම් මම තව ටිකකින් පෙන්නන්නම් මේ settings නැති phone වල කරන්නේ කොහොමද කියලා. ඊළඟට ඔයා මේ එන menu එකෙන් මෙන්න මේ option එකට තමයි යන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මේ තියෙන assistant menu කියන ඔප්ෂන් එකට ඉදිරියෙන් තියෙන ටික් එක ඔයා මේ විදිහට on කරගන්න ඕනේ. ඔන්න වැඩේ හරි. ඊළඟට අපිට මෙන්න මේ වගේ icon එකක් ලැබෙනවා. මේ icon එක අපි කොහේ හිටියත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ icon එක phone එකේ ඉදදී ඕනම වෙලාවක අපිට මේ විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ features ගොඩක් බලා ගන්න පුළුවන්. අපිට screenshot එකක් ගන්න අවශ්‍ය නම් එක touch එකෙන් මේ හරහා අරගන්න පුළුවන්. ඒ වගේම phone එකේ volume අඩු වැඩි කරගන්න තවදුරටත් අපිට බටන් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ volume කියන option එකට ගිහින් සම්පූර්ණයෙන්ම sound control කරගන්න පුළුවන්. ඉතින් මෙතන මේ විදිහට තව options ගොඩක් තියෙනවා. ඔයාට මේ option අරහා ගිහින් මේක customize කරගන්න පුළුවන්. iPhone එකේ තියෙන විදිහටම තමයි මේ features සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ. ඒ වගේම ආට මේ touch floating icon එක screen එකේ මේ විදිහට නිතර පෙන්වන එක කැතයි කියලා හිතෙනවා නම් ඒකටත් විසඳුමක් Android විසින් ලබා දීලා තියෙනවා. මෙන්න මෙතන මේ තියෙන option එක හරහා ඔයාට පුළුවන් assistant menu එකට එන්න. ඊළඟට ඔයාට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන opacity කියන එක අඩු කරගන්න. ඔයාට පේනවා ඇති මේක අඩු කරනකොට icon එක කැපිලා පේන එක ගොඩක් අඩු වෙනවා. ඔයාට පුළුවන් මේක අඩුම කරලා තියාගන්න. ඒ වගේම මම මේ කීව විදිහට ඔයාගේ phone එකේ ඔයාට මේ settings හොයාගන්න බැරි වුණා නම් ඔයා මේ විදිහට බලන්න. ඔයා බලනකොට ඔයා ආයෙමත් ඔයාගේ phone එකේ settings වලට එන්න. ඊළඟට ඔයාට මෙන්න මේ search bar එකේ පුළුවන් මේ setting එකේ නම search කරන්න. මේ assistant menu setting එකේ නම phone එකෙන් phone එකට සමහර වෙලාවට වෙනස් වෙනවා. ඔයාට පුළුවන් මේ screen එකේ දැන් මේ පෙන්නන ඔයාගේ phone එකේ brand එකට අනුව නම search කරලා මේ settings අරගන්න. එතකොට මේ settings අනිවාර්යයෙන්ම search වෙලා එනවා. ඒ වගේම මේ settings හැම phone එකම අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයා ගන්නම බැරි වුණොත් ඔයාගේ phone එකේ model එක සහ phone brand එක පහලින් comment කරන්න. මම ඔයාට reply එකක් දාන්නම්. අලුත්ම iPhone වල අපිට බලා ගන්න පුළුවන් feature එකක් තමයි මේ gesture feature එක. අලුත්ම iPhone එක ගත්තොත් iPhone එකේ කිසිම button එකක් screen එක තුල අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. සම්පූර්ණයෙන්ම home reason back key එක නැති clear screen එකක් තමයි අපිට iPhone එකේ බලා ගන්න පුළුවන්. gestures හරහා ඉහළට පහළට සහ side touch කරගෙන තමයි අපිට iPhone එකේ back reason home option shortcut භාවිත කරන්න පුළුවන්. ඉතින් අපිට මේ option එකත් iPhone එකේ විදිහටම Android phone එකටත් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම බටන් ඉවත් කරලා ජෙස්ටර් මෝඩ් එක දාගන්න පුළුවන්. එතකොට අපිට ස්ක්‍රීන් එකේ කිසිම බටන් එකක් පෙන්වන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අපිට ස්ක්‍රීන් එක ක්ලියර් බලා ගන්න පුළුවන්. මේකටත් අපිට කිසිම ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා පළවෙනිටම ඔයාගේ Android phone එකේ ප්‍රධාන settings වලට එන්න. settings වලට ආවට පස්සෙ ඔයා display settings වලට යන්න.
ඊළඟට display settings වල ඔයාට navigation bar කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඔයා මේ option එකට තමයි යන්න ඕනේ. ඒ වගේම මේ setting එක තියෙන තැනුත් phone එකෙන් phone එකට ගොඩක් වෙනස් වෙනවා. ඔයාගේ මේ විදිහට navigation කියලා display settings වල තිබුණේ නැත්නම් ඔයාට හොයා ගන්න බැරි නම් ඔයා settings වලට එන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට මේ settings වලට ඇවිල්ලා මේ search bar එකේ navigation කියලා search කරන්න. එතකොට ඔයාගේ phone එකේ මේ setting එක කොහේ තිබුණත් පෙන්නනවා. ඉතින් ඔයා මේ option එකට ආවම මෙන්න මෙතන මේ විදිහට අපිට buttons කියලා සහ swipe gestures කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ swipe gesture කියන option එකට මෙන්න මේ විදිහට tick එක දා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පේනවා ඇති මගේ phone එකේ මේ විදිහට home recent back key එක සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. ඒ වගේම දැන් අපිට මෙන්න මෙතන පොඩි line එකක් බලා ගන්න පුළුවන්. ඔයාගේ phone එකට අනුව මේක භාවිතා කරන විදිහ මෙන්න මෙතන මේ වගේ animation එකකින් පෙන්නනවා. ඉතින් දැන් අපිට back වෙන්න ඕනේ නම් මෙන්න මේ side එකේ ඉඳලා මෙන්න මේ අතර touch කර ගන්න ඕනේ. ඔයාට පේනවා ඇති මාව back වුණා. ඒ වගේම ඔයාට කෙලින්ම home screen එකට යන්න ඕනේ නම් මෙන්න මේ විදිහට උඩ අතර මෙන්න මේ විදිහට අදින්න ඕනේ. එතකොට අපිව මේ විදිහට home screen එකට එනවා. ඒ වගේම ඔයාට recent app එහෙම නැත්නම් අපි භාවිතා කරපු apps history එක බලා ගන්න ඕනේ නම් මෙන්න මේ line එක මෙන්න මේ විදිහට උඩට අදින්න ඕනේ. ඔයාට පේනවා ඇති recent application ටික open වුණා. ඒ වගේම මේ option එක phone එකෙන් phone එකට භාවිතා කරන විදිහ ටිකක් වෙනස් වෙනවා. මේ setting on කරගන්න තැන හැම phone එකම මේක භාවිතා කරන ආකාරය ගැන animation එකකින් පෙන්නනවා. ඔයාට පුළුවන් මේ animation එක බලලා idea එකක් අරගන්න. ඒ වගේම ඔයාට මේක ටිකක් පුරුදු වෙන්න කල්යාවි. නමුත් මේක ක්ලික් කරනකොට වඩා ගොඩක් පහසුයි. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් අලුත්ම iPhone එකේ තියෙන gesture feature එක අපේ Android phone වලටත් අරගන්න. මම මේ විදිහකින් අරගෙන iPhone වල බලා ගන්න පුළුවන්. නමුත් Android phone වලටත් අරගන්න පුළුවන් තුන්වෙනි setting එක. ගොඩක් iPhone වල අපිට පුළුවන් iPhone එකේ back එකට double touch කළාම screen එක lock වෙන සහ unlock වෙන විදිහට හදාගන්න. ඒ වගේම power button නැතුව screen එකට double tap කරලා unlock කරගන්න සහ lock කරගන්න පුළුවන්. ඒ වගේම අපි කැමති ඕනෑම app එකක් වුණත් iPhone එකේ back එක double tap කළාම open වෙන විදිහට හදාගන්න පුළුවන්. නමුත් iPhone users ලාත් ගොඩක් අය මේ දේ දන්නේ නැහැ. iPhone භාවිතා කරන අය මේ වීඩියෝ එක බලන්නේ නැති නිසා මම ඒ settings ගැන කතා කරන්න යන්නේ නැහැ. Android phone එකක් භාවිතා කරන ඔයාට පුළුවන් මේ features යම් තාක් දුරකට කිසිම app එකක් භාවිතා නොකර අරගන්න. ඔයා බලන්නම ඔයාගේ Android phone එකේ ප්‍රධාන settings වලට එන්න. ඊළඟට settings වල මේ තියෙන advanced feature වලට යන්න. ඊළඟට මේ එන motion and gestures වලට යන්න. දැන් ඔයාට පුළුවන් මෙන්න මේ double tap to turn on screen කියන option එක සහ මේ option දෙකම on කරගන්න. ඉතින් මේ settings මේ විදිහටම ඔයාගේ phone එකේ නොතිබුණොත් ඔයාට පුළුවන් මේකත් search bar එකේ search කරලා හොයාගන්න. මේ setting එක ඔයාගේ phone එකේ තියෙනවා නම් මේ විදිහට search කරපුවාම අනිවාර්යයෙන්ම search වෙලා එනවා. දැන් ඔයාට පුළුවන් ඔයාගේ phone එකේ මේ තියෙන power button එක භාවිතා නොකර screen එක lock කරගන්න සහ unlock කරගන්න. ඔයාට phone එකේ screen එක off කරගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ phone එකට දෙපාරක් මේ විදිහට tap කරගන්න එක. එතකොට ඔයාට පේනවා ඇති phone එකේ screen එක slip වෙලා lock වුණා. ආයෙ wake up කරගන්න අවශ්‍ය නම් double tap කරගන්න ඕනේ. ඊට පස්සේ wake up වෙනවා. ඒ වගේම iPhone වල back එකට double tap කරාම apps open වෙන විදිහට lock වෙන විදිහට හදාගන්න පුළුවන් ක්‍රමයක් මම හොයලා බැලුවා. නමුත් මට ඒ ක්‍රමය හම්බුනේ නැහැ. සාර්ථකව මේ වැඩේ කරන්න app එකක්වත් හොයාගන්න බැරි වුණා. කොහොම වුණත් double tap option එක අපිට මේ විදිහට භාවිතා කරන්න පුළුවන්. දැන් මම ඔයාලට කියන්න යන්නේ සම්පූර්ණයෙන්ම Android interface එක ඉවත් කරලා ඔයාගේ normal Android phone එක iPhone එකක් කරන ආකාරය පිළිබඳව. අපිට පුළුවන් අපේ phone එකේ තියෙන boring Android interface එක ඉවත් කරලා සම්පූර්ණයෙන්ම Android phone එක iPhone එකක් විදිහට හදාගන්න. මේ setting අපේ phone එකේ apply කරන්න නම් අපිට app එකක් අවශ්‍ය වෙනවා. ඔයා Play Store එකට එන්න. ඊළඟට search කරගන්න iPhone launcher කියලා. ඊළඟට ඔයාට මෙන්න මේ වගේ launcher app එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ app එක තමයි download කරගන්න ඕනේ. මේ app එක මේ වෙනකොට මිලියන 100කට අධික පිරිසක් download කරලා භාවිතා කරනවා. ඒ වගේම rating පැත්තත් ගොඩක් හොඳයි. ඉතින් ඔයා මේ app එක download කරගෙන open කරගන්න ඕනේ. ඊළඟට මේ agree කියන tick එක දාලා start දෙන්න. ඊළඟට ඔයා මේ එන agree කියන option එක දීලා මේ එන permissions ටික allow කරගන්න. ඊට පස්සේ ආයෙමත් මේ එන agree කියන එක දීලා මේ එන permissions ටිකත් ඔයා on කරගන්න. හරි, දැන් අපි මේ start කියන option එක දෙන්න ඕනේ. ඊළඟට අපිට මෙන්න මේ වගේ option එකක් ලැබෙනවා. ඔයා අනිවාර්යයෙන්ම මේ set as default කියන option එක දෙන්න. ඊළඟට ඔයා මේ iPhone launcher කියන option එක දෙන්න ඕනේ.
හරි ඔන්නවට පේනවා ඇති මගේ Android phone එකට සම්පූර්ණයෙන්ම iPhone interface එක apply වුණා. පළමුව තවට අපිට මේ විදිහට මේක භාවිත කරන ආකාරය ගැන tutorial කීපයක් පෙන්නනවා. මොකද iPhone එකක් විදිහටම තමයි මේක හැම දෙයක්ම කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මගේ මුළු phone එකටම iPhone Apple interface එක තමයි apply වෙලා තියෙන්නේ. ඒ වගේම notification bar එක පවා මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. නමුත් මතක තියාගන්න ඔයා මේක launch එකක් පමණයි. කොහොම වුණත් මෙන්න මේ විදිහට අපිට පුළුවන් Apple iPhone interface එක දාගන්න. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් iPhone එකේ තියෙන ප්‍රධානම features කීපයක් අපේ Android phones වලත් on කරගන්න. ඉතින් මෙන්න මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක වැදගත් වුණා නම් වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහස් සහ ගැටලු පහලින් comment කරන්න. ඒ වගේම පහල තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. මම මේ වගේ වීඩියෝ මගේ YouTube channel එකේ ගොඩක් කරලා තිනවා. පහල තියෙන Sameera Tech Bro කියන option එක දුන්නොත් ඔයාට හැම වීඩියෝකම බලන්න පුළුවන්. මේ දේවල් නොදන්න අයට බලන්න වීඩියෝ එක ඔයාගේ social media WhatsApp Facebook වල share කරන්න. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.